රටට නිදහස යළි ලබා ගැනීම සඳහා. මේ දීපු ඉඩං පවර ගැනීමට මේ කර්මාන්ත යළි පවර ගැනීමට මේ රටේ විකුණපු ගුවන් තොටුපළවල් වරායවල් තෙල් ටැංකි මෙයාදී ඛනිජ සම්පත් ඇති ස්ථාන යළි පවර ගැනීම සඳහා දෙවෙනි විමුක්ති අරගලයක් ආරම්භ කිරීමට සිංහල දෙමළ මුස්ලිම් මැලේබර්ග අපි කවුරුත් එකතු වෙමු. ඒ සඳහා අපි දේශපාලන පක්ෂ වලට වඩා අභිභවාගිය ජාතික ව්‍යාපාරයක් තුළින් අපට ඕන රජයක් අපි පිහිටව ගමු කියන පණිවිඩය නම් මට දෙන්න අවශ්‍ය වෙලා තියෙනවා. මේ සමගම දෙමළ සහ මුස්ලිම් සහෝදර ජනතාවන් සමගත් මම යම් යම් සාකච්ඡා පවත්වලා තියෙනවා. ඒ නිසා ජනතාව දේශපාලනඥයන්ගේ පන්දුවක් බවට පත් කරගන්න එපා. මේ මැච් එකේ මේ තීරණය කියන මැච් එකේ කල්පනා කරා. ඒක නිසා වෙන්දේශකාර ආණ්ඩුවක් නෙවෙයි අපිට අවශ්‍ය. වෙන්දේශකරණ ආණ්ඩුවක් නෙවෙයි, මෙරටේ උරුමය රකින, මෙරටේ සම්පත් රකින, මෙරටේ ජනතාව රකින අභිමානවත් රජයක්, අභිමානවත් නායකයෙක්. ඒක ජනතාව තීරණය කරන. අපි තීරණයක් ගන්නව පහුවෙලා. නමුත් ජනතාව අපට කියන්නේ කවුද සුදුසු කියලා. අපිට මෙතන කිසි ගැටලුවක් නැහැ. මේ රට රැක්කේ, මේ ජාතිය රැක්කේ, මේ ආගම රැක්කේ, මේ රටේ ජනතාව රැක්කේ අවුරුදු 2500ක් පෙරනි පක්ෂ දෙකක්. මේ පක්ෂ දෙක තමයි ගිහි සහ පැවිදි කියන පක්ෂ දෙක. මේ පක්ෂ දෙක අපි එකතු කරන්න විශාල වැඩපිළිවෙලක් යනවා දැන්. ඔක්කොම බැරි වෙයි. මේ පක්ෂ දෙක අපි ඉදිරියට ඇවිල්ලා පක්ෂ දෙක වෙනුවෙන් කතා කරන්න බලාපොරොත්තු වෙන ඉදිරි මේ තීරණයකදී. ඇත්ත වශයෙන්ම මේ රටේ 48 නිදහස ලැබුණට අපිට සමගියාව නිදහස ලැබෙනවා සමගම චින්තන විප්ලවයක් ඇති කළා මහත්මා ගාන්ධිලා නේරුලා. අපේ රටේ චින්තන විප්ලවයක් ඇති කරන්න පෙරමුණට ආවේ අනගාරික ධර්මපාලතුමා වගේ උතුම් සත්පුරුෂ මිනිස්සු. රටේ යනකම්ම ගැහුවා. නිසා ඒ චින්තන විප්ලවය සිදු නොවුණු නිසා, ඒ මානසික විප්ලවය සිදු නොවුණු නිසා තමයි තවමත් අපේ කොස්ගෙඩිය රට කොස් වුණේ, අපේ දෙල්ගෙඩිය රට දෙල් වුණේ, අපේ බල්ලව රට බල්ලා හොඳයි කියලා වල් බල්ලට වුණේ. හරි, ඒ නිසා තමයි එහෙම ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා ඒ මානසික විප්ලවය ඇති කළ යුතුයි කියන අදහසේ මම මුල ඉඳලා ඉන්නවා. ඒකත් අර දැන් අපේ ස්වාමීන් වහන්සේලා දොස් කියනව නෙවෙයි, ඔක්කොම බටහිර රටවලනේ බණ කියන්නේ. ඇමරිකාවේ සංඝ නායක ඉන්නවා, ඕස්ට්‍රේලියාවේ සංඝ නායක ඉන්නවා, කැනඩාවේ සංඝ නායක ඉන්නවා, ජපානයේ සංඝ නායක ඉන්නවා, යාපනයේට සංඝ නායක කෙනෙක් නැහෙනේ. යාපනයේ බණ කිව්වනම් අද යාපනයේ ඉන්න කුලහීන දෙමළ සහෝදර ජනතාව අපි සමගනේ. රට ඇතුළේ ඉන්න අයට බණ නොකියුපිකේ විපාක දැන් විඳිනවානේ. සුද්ධෝ නෙවෙන්නේ දැන් අපි රකින්නේ එන්නේ. මොන කරත් අපි මිත්‍රත්වය ඇති කරගත්තොත් රාමනාදන් පොන්නම්බල මාත්‍යල එකතු වුණා වගේ මේ දෙමළ සහෝදරවරුත් එක්කනේ. හැබැයි එහෙමයි කියලා දැන් මම ගැන කතා කරනකොට ගැන මම හිතනෝනේ පමණක් මම තද සිංහලවාදී කියලා නෑ. හැබැයි ඕන කපුටෙක් ඔලෝඩින් ගියාට කමන්නේ, ඔලෝඩ කූඩු ගහන්න දෙන්න බෑ කියලා විතරයි මම කියන්නේ. ඉතරයි කියන්නේ. මේක අපේ. අපි කවුරුත් එකට ඉමු කියන පණිවිඩය නම් කියනවා. එහෙම නැතුව මේ හිතන්න හොඳ නෑ. අපි මේ බය වෙලා දිගැස්සීලා ඒ නිසා මේ දැන් සාමයට කතා කරනවා කියලා නෑ. එහෙම එකක් නෑ. අපි එකතු වෙමු. හැබැයි මව්බිම නිදහස් කරගමු.